ඒක උදේ සාමීරිය වඩා. තව කෙනෙක්ගෙන් හැමතිස්සෙම අවවාද අනුශාසනා ගන්න. අපේ හාමුදුරුවන්ට මම නිතර කියන කතාවක් තමයි. තව කෙනෙක්ගෙන් අවවාද අනුශාසනා ගන්න. ගිහිල්ලාහන් ස්වාමීනි ඔබ වහන්සේ මගේ වැරද්දක් එහෙම දකින්නවාද? අනේ වැරද්දක් දකින්නවා නම් මට ඒක කියලා දෙන්න. මගේ අඩුපාඩුවක් දකින්නවාද? අනේ ඒක මට කියලා දෙන්න. අර මනුස්සයෙක්ගේ හොඳ ගුණය දකින්න පුරුදු වෙච්ච ගමන් පින්වතුනි ඔබට පුළුවන් වෙනවා ඒ ගුණයන්ට නැඹුරු වෙන්න කටයුත්තක් කරගන්න. මනුස්සයාගේ අගුණයක් දකින්න හදනකොට ඔබ හැමතිස්සෙම කතා කරන්නේ අගුණයක් නිසා ඔබ දන්නේම නැතුව පින්වතුනි ඒ අගුණයට නැඹුරු වෙලා ඉවරයි. මොකද අගුණවට නැඹුරු වෙන්න හරි ලේසි. ගුණයන්ට නැඹුරු වෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද මේ ඉන්න සමාජයේ ලේසි නෑ පින්වතුනි. මේ ඉන්න සමාජය කියලා කියන්නේ මහා දරුණු සමාජයක්. පුළුවන් තරම් අගුණයටමයි නැඹුරු වෙලා තියෙන්නේ. අගුණයමයි කතා කරන්නේ, අගුණයමයි වර්ණනා කරන්නේ. අගුණේම වර්ණනා කරන අගුණේටම ගරු කරන සමාජයක් තියෙනකොට පින්විතනේ ඒ සමාජය යහතින් වැළමිලා ඉන්න කියලා හිතා ගන්න කෙනා හැමතිස්සෙම නැඹුරු වෙන්නේ කොහටද? අගුණේට. ඒක නිසා ඔබට අගුණේට නැඹුරු වෙන්න දී ඉඩකට හරි වැඩි හරි පරිස්සමෙන් කටයුතු කරන්න. ඒක නිසා සියලු දෙනාගේ ගුණයන් සිහිපත් කර කර ඒ ගුණයන් වලට පත් වෙන වැඩ පිළිලක ඉන්න. ඔබ ගැන හරි පරීක්ෂාවෙන් කටයුතු කරන්න. මුළු දවසම ගත කරන්න පින්විතනේ. එතකොට ඔබ ආයි ආවිල්ලා කියන්නේ නැහැ මට වෙලාවක් නැහැ මේක කරගන්න කියලා. නිවන් දකින්න වෙලාවක් නැති කෙනෙක් ඉන්නව නම් අත උසන්න නැහැ. මට වෙලාවක් නැහැ නිවන් දකින්න. මට හරි මං හරි බිසි කෙනෙක් ඉන්න මට ඉන්න වෙලාවක් නැහැ නිවන් දකින්න කියලා. එහෙම හේතුවක් එන්න විදිහක් නැහැ. හැම මොහොතකම ඔබ බලන්න පින්විතනේ මේ මට්ටමේද ඉන්නේ කියලා. දැන් සමහර වෙලාවට ඔබ ගිහින් කොහේ හරි තැනක වැඩ කරනවා. මේ හාම්පුතා හරි නපුරු හාම්පුතෙක් ඉන්නේ. ඒ හාම් පුතා ගා වැඩ කරන එක පිවිසෙන ඔබට මහා වාසනාවක් නෙමෙයිද? නිගමනේ ඉතලා බලන්න. හරි නපුරු හාම් පුතෙක්. පොඩ්ඩේ හාමහ වෙනකොට බයිනවා. අද කියනකොට ඔබ ඔතනින් තියන්න කියලා හෙට ඒක එතනින් තියලා දීපොත් එහෙනම් මොකද මේක මෙතනින් තියෙන්නේ කියලා බයින මට්ටමේ ඉන්න හාම් පුතාලා ඉන්නේ. එහෙම හාම් පුතෙක් ගැන හිතන බලන්න. ඔබ මොනතරම් වාසනාවන්තද බලන්න එහෙම හාම් පුතෙක් ගාව ඉන්න හම්බෙන්නේ. ඔබ බල්ලෙක් ගන්න දාලා කතා කරන හාමුදුරෙක් ආවෙ ඉන්න හම්බෙන්නේ කොච්චර වටිනවද බලන්න. හැබැයි ඔබට ඕක දෙන්නේ අනිත් පැත්තටනේ. මූ මට කතා කළොත් කතා කරන්නේ මෙහෙමයි. මූ මගේ ඇදයක්මයි හැමතිස්සෙම කියන්නේ. ඒ මට්ටම නෙවෙයිනේ පින්වතනිදී ඇදයක්ම හැමතිස්සෙම කියනවනම් කොච්චර වටිනවද? මොකද ඇදයක් හැමතිස්සෙම කියනකොට පින්වතුනි ඒක ගෙලින් කරගන්න පුළුවන්නේ. ඇදේ දකින්න නැතුව ගියොත් එහෙම මොකද වෙන්නේ? මින් ගෙලින් කරගන්න වෙන්නේ නැහැනේ ඔක් කවදක්වත්. ඒක නිසා ඇද දැකලා ඇදම කියනවා නම් කොච්චර වටිනවද? ඒ වගේම පින්වතනි තමන්ව පහත් කරලා කතා කරනකොට තමන්ට වැටහිලා එනවා තමන් තුළ කොච්චර කේන්තියක් නැගෙනවද? එහෙනම් මේ අකුසල ධර්මයන් මගේ තුළ නැගෙනවද? අනේ මේ අකුසල ධර්මයන්ගෙන් මම වහවහ වෙන් වෙන්න ඕනේ කියලා කටයුතු කරගන්න පුළුවන්. ඒක නිසා තමන්ට මේ එන අවස්ථා එකක්වත් නැති කරගන්න එපා. ලෝක සත්‍යය ඔබට බයිනවා නම් පින්වතුනි ඒ තුලින් ඔබට ඔබව චෙක් කරගන්න පුළුවන් ඔබ කොයිතරම් මට්ටමෙන් නොසලෙන මානසික මට්ටමක ඉන්න කෙනෙක්ද කියලා. අඩලෝදහමේ කම්පා වෙන කෙනෙක්ද කියලා. ඒ වගේම පින්වතුනි තමට නිරන්තරයෙන්ම හොඳ කියන මනුස්සයෙක් එක්ක ඉන්න එකත් හරි භයානකයිනේ. එතන ඒකෙනම් එක්ක ඉන්න එකත් මම නම් දකින්නේ වාසනාවක් විදියට. හේතුව මොකද්ද පින්වතුනි? තමට නිරන්තරයෙන් හොඳ කියන කෙනාගෙන් පරිස්සම් වෙලා ඉන්න කටයුතු කරනවා. පරිස්සම් වෙනවා කියන්නේ එයා අවඩක් කරන නිසා නෙමෙයි. අපි හිතමු ඔබත් එක්ක ඉන්න කෙනෙක් එයා හැමදෙස්සෙම ඔබගේ මහා ගුණ වරේනවා. මහා ගුණ වර්ණනාවක් කරනවා. ওই ගුණ වර්ණනාව කරනකොට පින්විතනේ ඔබතුල මානයක් එහෙම නැගිලෙනවද කියලා බලන්න හොඳ අවස්ථාවක් නේද ඒක? තියෙනම් මේ අටලෝධහම කියලා කියන්නේ පින්විතනේ ඔබට හොඳට කල්පනාවෙන් ඉඳගෙන අටලෝධහමේ කම්පාන වෙන පුද්ගලෙක් දක්වා යන්න හරි වටින තැනක් නේද? ඒක නිසා ඔබ තන වෙනස් කරන්න හදන්න එපා. මට මේ ගෙදර යමු එක මේක කරන්න බෑ මේ ගෙදර යමු මෙහෙමයි මෙහෙමයි කියලා මේ ගෙදරින් පැල්ල යන වැඩ පිළිවෙල කර යන්න හදන්න එපා. ඉන්න තැනින් ඔබට මේ කටයුත්ත කරගන්න පුළුවන්. මගේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි මගේ බිරිඳ මෙහෙමයි මගේ දරුවෝ මෙහෙමයි කී කී මට මුන් එක එක්කවත් මට මගේ වැඩේ කරගන්න දෙන්නේ නැහැ කියන තැනින් ඉන්න කටයුත්ත කරන්න එපා. ඒ හැම කෙනාගෙනම කිව්වෙතනේ ඒ අයගෙන් ගන්න තියෙන හැම දෙයක්ම හොඳාකාරවම අරගෙන ගුණයක් තියෙනවා නම් අරගත්තා නැති දෙයක් තියෙනවා නම් මේ විවහන එතනින් හිතෙන් අයින් කරගත්තා. හිතෙන් අයින් වෙලා කටයුතු කරගෙන ගියා. ඒකේ නම බයිලි දොස් කියද්දි පින්විතනි හැම මොහොතකම ඉවසීමෙන් කටයුතු කළා.
මෙත්තාව වැඩුවා අප්‍රමාණව මෙත්සිතෙන් කටයුතු කරන්න කිව්වේ ඒකයි මෙත්තාව වඩන්න මම ඔබට එදත් කියවනේ මෙත්තාව වඩන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ලෝක සත්‍යයට යහපත කරන්න නෙමෙයි ඔබට යහපත කරන්න ඔබ මෙත් වඩද්දී ඔබගේ නිවන් මඟ වැඩෙනවා ඔබ මෙත් වඩන්නේ නැත්නම් ඔබගේ නිවන් මඟ ඔබට වැඩෙන්නේ නැහැ මොකද ද්වේෂය කියන එක ප්‍රහීණ කරගන්න නම් ඒ කාන්තේම මෛත්‍රී කටයුත්තක් කරන්න ඕනේ මෙත්තා සහගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කරද්දී තමයි තියෙන්නේ ද්වේෂය කියන එක පහ වෙන්න පටන් ගන්නේ නැත්නම් ද්වේෂය පහ වෙන්නේ නැහැ කොහොම කළා කරුණාව වඩන්න පුළුවන් තරම්. ඒ කරුණාව වඩන්න තියෙන්නේ අර ඔබ තව දේවල් එක්ක දැඩි ලෙස ගැටෙන ගති ස්වභාවයක් තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම අතුරුදහන් වෙලා යයි. ඒ මට්ටමින් කටයුතු කරන්න. ලෝක සත්‍ය අධිහය කරුණාවෙන් බලන්න. ඔබට යම් කිසි හිංගි හිංසාවක් කරන කෙනා දිහා පවා කාරි කරුණාවෙන් බලන්න. අර පුංචි දරුවෙන් දිහා බලන ඔබගේ. සමහරට ඔබත් එක්ක ඉන්න පිරිස ඉන්න පුළුවන් පින්විතනේ එක එක ආකාරයෙන් හිංගි හිංසා ලෝකෙට කරන ඔබටත් කරනවා. ඒ හැම වෙලාවකම පිංගතර පුංචි දරුවෙක් දිහා බලනවා වගේ අනේ මේ නොදරුව මුන් කරන වැඩ කියන තැනින් ඔබට බලන්න පුළුවන් කියලා කියන්න පිංගතර ඔබ මහා කරුණාවක් වඩාගත්ත කෙනෙක් කරුණාවක් වඩපු නිසා පිංගතර ඒ අය ඒ කරන දේවල් දිහා බැලලි වෙලා කරුණාවට පත් වුණා ඒ අය කෙරෙහි අනේ මේ මේක මාත්‍රයක්වත් මේ දහම දන්නේ නැහැ දහම දන්නේ නැතුව මෙහෙම කටයුතු කරන්න ගිහලා මේ මිනිස්සු හතර අපා ගත වෙනවා නිකන් අපරාධයි අනේ මේකුnte යහපතක්ම වෙන්න ඕනේ කියන මානසික මට්ටමකින් පිංගතර ඔබ මනස සකස් කරලා දෙනවා කරුණාව වඩපු කෙනාට හරි ලේසි එක කරගන්න. ඒ වගේම මෘදුතාවය වඩපු කෙනාට තිඟුතුනි මහා මෘදුගතියකට පත් වෙන්න පුළුවන්. මෘදුගතියකට පත් වෙලා කටයුතු කරනවා. කවුරු හරි කෙනෙක් බැනගෙන ගහම ඒ මට්ටමින් ආවා. හොඳ කියාගෙන ආවා. තව කෙනෙකුගේ ගුණ වර්ණනා කළත් ඔබ ඉස්සරහ. දැන් එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. ඔබට ගහගෙන බැනගෙන එනවා වගේම තමයි තිඟුතුනි ඔබ අකමැති කෙනාගේ ගුණ වර්ණනා කරන එක. නැද්ද? අපි දුම ඔබට කෙනෙක් බයිනෝ. එතකොට ඔබගේ හිත රැඩවවට පත් වෙනවද නැද්ද? ඒ වගේම ඔබගේ හතුරාගේ ගුණ වර්ධනා කරනවා. එතකොටත් මේ හිත රැඩවවට පත් වෙනවද නැද්ද? එහෙනම් පිටුදුනේ ඔය දෙකම ගලව ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෘදුතාවයට පත් වෙන්න කියලා කියන්නේ. මෘදු ගුණයෙන් ජීවත් වෙන්න. මෘදු ගුණයෙන්ම වඩන්න පුළුවන් තරම්. ඒ වගේම උපේක්ෂාවට පත් වෙන්න කටයුතු කරන්න. උපේක්ෂාවට පත් වෙන්න කටයුතු කරනකොට පිංගුදෙනි මේ කර්ම ශක්තියේ තියෙන ස්වභාවය හොඳට තේරුම් ගන්න. කර්ම ශක්තියේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන ඉන්න කම්මස්ස කෝමහි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි කියන තැනින්දගෙන කටයුතු කරා. ඒ කියන්නේ කර්මයේ ස්වකීය කරගෙන ඉපදෙලා තියෙනවා. තමන් කරගත්ත කර්මයේ තමන්ට පරිසම් දෙන්නම හැරෙන්න වෙන කෙනෙකුට පරිසම් දෙන්නේ නැති බව හොඳාකාර තේරුම් ගන්න. කර්මයේ සකීය කරගෙන ඉපදුනා කියලා හොයාකරන තේරුම් ගන්න. එහෙනම් අද ඔබට මොනවා හරි යම් කිසි දෙයක් වෙනවා නම් පිංගුතුනි ඒ සියල්ල ඔබ කරගත්ත කර්ම ශක්තිය නිසා ඔබ පිටිපස්සෙන් ආව නිසා. අම්මා කරපු දෙයක් නෙමෙයි තාත්තා කරපු දෙයක් නෙමෙයි කියන එක හොඳට අවබෝධ කරගන්න. ඔබට යම් කිසි පුද්ගලෙක් විසින් අවඩක් අසාධාරණයක් සිද්ධ කළා නම් හැමතිස්සෙම හිතන්න යන්න එපා මං කොච්චර සාන්තුරෙක් වගේ ඉන්නවද මං හැමතිස්සෙම සුරාතම ඇවිල්ලා මෙතන බණ අහනවා. එහෙම කළ ඉවරද මම මේ නිවන් දකින්න යන මටම නෙමෙයි මේ මෙහෙවැනි දේවල් කරන්න කියන. ඒක නෙමෙයි පිංගුතුනි හිතන්න තියෙන අතීත සංසාරයත් තිස්සේ මං කොච්චර දහබල වැඩ කළාද මේ අපාද මට මෙච්චර කටයුතු කරන්නේ මේ මිනිස්සු ඇවිල්ලා මේ විදිහට අඩන් තේට්ටම් කරන්නේ මං මේකට මොන තරම් අවඩ සදාන කල් ලෝකේ කළාද අන්න ඒ මට්ටමේ හිතලා පිංගුතුනි බලන්න අර කර්ම ශක්තිය වැඩ කරන හැටි ඒ කර්ම ශක්තිය වැඩ කරන හැටි දැකලා ඉවරලා පිංගුතුනි උපේක්ෂාවට පත් වෙලා ඉන්නේ මේ වෙලාව මේ තියෙන්නේ ඔබට කරන්න වැඩ භාවනා කරන්න හිම කැමතිනේ ඉතින් කරන්නද ඔය තියෙන්නේ කරන්න තේම කරලා බලන්නක පුළුවන්ද කියලා බැරි නම් පුළුවන් වෙනකම් කරන්න මොකද මේවා අනිවාර්යෙන් කළ යුතු දේවල් නිවන් මගේ යන කෙනා මේවා අනිවාර්යෙන් කරන්න ඕනේ මේ මට්ටමට ඔබ මේ දැන් පටන් ගන්න අදාද පටන් ගන්න අදාද මෙත් වඩන්න පටන් ගන්න මොහොතක් නැර මෙත් වඩන්න ගත ගන්න තප්පරයක් නැර ලෝක සත්‍යයන් යහපත පතන්න ඔබට කවුරු හරි කෙනෙක් ගහගෙන බැනගෙන එනවා නම් පිටුපිටින් ඔබ හිතලා බලන්න ඕනේ කාරණාව තමයි මේක මට මේ ගහගෙන බැනගෙන ඉන්නේ මේකගේ දෝෂයක් නිසා මේකට රාගදේශ මොහතාව තියෙන නිසා අරිහතුන් වහන්සේ නමක් ගහයිද කාටවත් අරිහතුන් වහන්සේ නමක් කාටවත් බණීද හිතරි දෙන්නේ යමක් පෙන්වලා දෙනකොට හිතරි දුනොත් ඒක කරන්න දෙයක් නැහැ නමුත් හිතරි දෙනවා කියලා අතහින් කවුරුහරි අරිහතුන් වහන්සේ නමක් බණීද
කේලම් කියලා පවුල් කොටවයිද බිඳවයිද ඔය එකක්වත් කරන්නේ නැහැ. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් එහෙම දෙයක් කරනවා නම් පින්වතුනි ඒ කෙනාගේ දෝෂේ මොකද්ද? ඒ කෙනාට රාග දේශ මොහතාව තියෙන නිසා. එහෙනම් ඔබට එයාගේ මිදෙන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබට පුළුවන් නම් රාග දේශ මොහ අයින් කළ ගන්න. දැන් නිගමන හිතන්නේ පුළුවන් නම් ඒක කරන්න බැහැ. ඒක නිසා මොකද කරන්නේ? අඩුම ධර්මේ ප්‍රාර්ථනාවක් හරි කරනවා. රාගක් හේවෙත්වා, ද්වේෂක් හේවෙත්වා, මෝහක් හේවෙත්වා. රාගිනී නිවි නිවි නිවන් සුව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා එක දේ වෙලා. ඉතින් ඒකත් එක කේන්ති අරගෙන කරන්න දෙයක් නැහැ. දෝෂේ තියෙන තැන හරි ආකාරව දැක ගන්න. ජීවත් වෙන වෙලාවදී ඒ දෝෂ තියෙන තැන දැකලි වෙලා දොස්ට ට්‍රීට් කරන්න පටන් ගන්න. නිගමන හිතන බලන්න පිළිතුරු එක්තරා ඔබගේ යාළුවෙක් ඉන්න ඒ යාළුවා හරි හොඳයි. එක පාටේ යාළුවට අමනුස්සෙක් වෙහෙලි ඉවරලා ඔබට ගහන්න පටන් ගන්නවා බයින්න පටන් ගන්නවා. දැන් ඔබ කරන්නේ අර යාළුවට ගහන එකද එහෙම නැත්නම් අර යාළුවගේ ඇඟේ ඉන්න දේ අයින් කළා දාන්න හදන එකද? ඉතින් ඔබ ඒකමද බලන්නේ මේ සමාජයට වෙලා කරන්නේ කියලා? මේ ලෝකේ ඉන්නවා පින්විතුනි රාගයක් ඉන්න වැහිච්ච කෙනෙක්. ද්වේෂයක් ඉන්න වැහිච්ච කෙනෙක්, මෝහයක් ඉන්න වැහිච්ච කෙනෙක්. රාග ද්වේෂ මෝහ යකින් නොවැහිච්ච කෙනෙක් මේ පිරිස් තමයි ඉන්නේ. ඉතින් රාග ද්වේෂ මෝහ යකින් නොවැහිච්ච පිරිස් මොකද කරන්නේ? එක්ක රාගයෙන් ඇලෙන්නේ නෝ. එහෙම නැත්නම් ද්වේෂයෙන් ගැටෙන්නේ නෝ. මෝහේ මුලාවටපත් වෙලා කටයුතු කරන්නේ නෝ. මේ කටයුතු කරන්න එනකොට පිංගුතුනි ඒ අයට දෙන්න තියෙන හොඳම මන්ත්‍රේ මොකද්ද? ඔබට පුළුවන් නම් අයින් කළා දාන්න අයින් කළ හැකි. ඒ අයින් කරන්න බැරි නම් අනුවතරම අයින් වේත්වා කියලා හරි ප්‍රාර්ථනාවක් කරන එක නේද කරන්න තියෙන්නේ. එහෙනම් පිංගුතුනි ගැටීමෙන් ඉස්සරහට පුළා එක ප්‍රශ්නයක්වත් තියෙනවද කියන්නේ මේ ලෝකේ? ඒකද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. උපේක්ෂාවටපත් වුණා අන්තිමට එතනින් එහාට එකක් නැහැ. එදිනෙක හර තියනවා තියෙන ගැටීම. මෙත්තාවෙන් කටයුතු කළා. එහෙමත් නැත්නම් කරුණාවෙන් කටයුතු කළා. එහෙමත් නැත්නම් මෘදුතාවයටපත් වෙලා කටයුතු කළා. එහෙමත් නැත්නම් උපේක්ෂාවටපත් වෙලා නිකන් හිටියා. එදිනෙක ඉහට කටයුත්තක් නැහැ. එතනින් ඉහට යනවා නම් යන්න තියෙන දැන් ද්වේෂ පැත්තට. එහෙනම් එදිනෙක ඉහට යන්න නැති කෙනෙක් බවට පත් කරගන්නයි තියෙන්නේ. එදිනම් පිටින් කර්ම ශක්තිය ස්වභාවයන් හොඳට අවබෝධ කරගෙන මේ කර්ම ශක්තිය නිසා මේ සත්‍යයට මට මෙන්න මේ ආකාරයෙන් කටයුතු සිද්ධ වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර පිරිස් තමන්ගේ තාත්තට බයින්නේ. කටගොන්නක් දීගෙන ඉල්ලෙලා අපේ පවුල කනවා කියලා. ඉතින් ඊට වඩා හොඳයි තමන්ට මැනගත්තා. මේ පවුලේ මම මොකටද ඉපදුනේ කියලා. දැන් ඔබට පුළුවන් ඔබගේ උපත තීරණය කරන්න. ඉතින් ඔබ මොකටද මේ පවුලේ ඉපදුනේ? වෙන පවුලක ඉපදෙන්න තිබ්බන්නේ. එහෙනම් ඒ පුද්ගලයාගේ ගති වෙනස් වුණා නම් ඔබ උපදීද? නෑ. ඒ ගතියට අනුකූලව තමයි ඔබත් ඇවිල්ලා පටිච්ච වෙලා ආවේ. ගතියට ගතියයි ගැලපුණේ. එහෙනම් ඒ තාත්තා කසිප්පු ගහන්න නැතුව හොඳ උපාසක මහත්කම එහෙම හිටියනම් ඔබ තාම කොහෙද? අවුරුද්ද මම මේ කියන්නේ දැන් ඔබ මේ එක එක ආකාරයෙන් ගන්න. ඔබගේ තාත්තා කසිප්පු ගහව නොවෙන්න පුළුවන්. මොකක් හරි ඔබ දැකපු දෙයක් තියෙනවනේ. තාත්තා හෝ අම්මා හෝ අයියා හෝ අක්කා හෝ කවුරු හරි පවුලේ කෙනෙක්. ඔබ හිතලා බලන්න මේ ක්‍රමයේ. එහෙනම් ඒක කොහොමද උනේ කියලා. එතන ඒ තාත්තා කසිප්පු ගහපු කෙනෙක් නෙමෙයි නම් පිටුදී හොඳ සිල්වත් කෙනෙක් නම් එහෙම ඔබ තාම ගන්දබ්බේ. එහෙනම් ඒ මට්ටමේ මේ හිටපු කෙනෙක් නිසා තමයි ඔබට එන්න අවස්ථාව ලැබුණේ. යෝගයි තත්ත්වය. එහෙනම් ඒ මට්ටමේ හිතන එන අනේ මගේ තාත්තා කසිප්පු ගහන්නේ කොච්චර හොස්ද කියන මට්ටමෙන් නෙමෙයි දෙන්න ඕනේ එතකොට. ඒක නිසා නේද මම මෙතනට ආවේ කියලා. පස්සේ සුද්ධ කරගන්න හදන එක වෙනම දෙයක්. ඒක නිසා නේද මං ආවේ කියන එක. නැත්තම් එන්න හම්බෙන්නේ නැහැ. ගතියට ගතිය ගැළපෙලා යවිදෙලා තියෙන්නේ. ඒතර හැම එකම බින්විතනි ওই ඥාති සම්බන්ධකම් සියල්ල ගති ගැළපීමෙන් ඔය ඇවිදෙලා තියෙන්නේ. තමන්ගේ ලොකු අම්මා නැන්ද ආදිවාසී මේ ඉන්න අනේ අපිටම කෙනෙහිලිකම් කරනවානේ. පුදුම මහ කෙනෙහිලි කාර පිරිසක් නේ ඉන්නේ කියලා ඔබ හිතලා නැද්ද? අනන්ත අප්‍රමාණව තමන්ගේ ඥාතිවරු ගැන. ඉතින් හිතන්න දෙන්නේ මොකද්ද? හිතන්න තියෙන දේ නම් පින්විතනි අනේ මුන් මේ කෙලෙස්කම් කරන හින්දා මම මේ ලෝකෙට ආව මිස. වැදගත්ේ උන්ද හේමනම්? වැදගත් පවුලකට හේමනම් මං එයිද? එහෙම නේද හිතන්න තියෙන්නේ. එහෙනම් පින්විතනි ගති ගැළපීමෙන් ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේ ගති ගැළපීමෙන් ආව නම් පින්විතනි මේ ගතියට නිග්‍රහ කරන්න යන්න එපා. ඒ පිළිසු හේ හිටපු දෙයි. ඒ පිළිසුක දොස් නගන්න යන්න එපා. ඔබ ඔබගේ වැඩේ කරගන්න. ඒ සසනේ තියෙන භයංකර ස්වභාවය දැක දැක පින්විතනි ඔබ එතනින් නික්මෙන්න උත්සාහ කරන්න. එහෙනම් මේ උපේක්ෂාවටපත් වෙන කටයුතු කරන්න කියලා.
බලන්න කොච්චර දේවල් කරන්න තියෙනවද කියලා. දැන් මම මේ කියපුවා ඔක්කොම කරන්න තියෙනවා. මෙතනින් එහාට කියන්නේ යමුරු දහම. මෙච්චර වෙලා කියපුවා ඔබට කරන්න තියෙනවා පින්විතනි මේක මම අවුරුදු 5ක් කිව්වා සමහර කෙනෙකුට කරගන්න බැරි වෙයි. ඔබ නිවනට ඇත්තටම යන්න ඕන කෙනෙක් නම් පින්විතනි කරන්න. නිවනට ඇත්තටම යන්න ඕන කෙනෙක් නම්. එහෙම නැත්නම් ඔය ඔහේ ඉන්න ඕන කෙනෙක් නම් ඉතින් ඔය මොනව හරි බල ටිකක් ඇහුව දන්නවද දන්නවද? ඒ මට්ටමෙන් කටයුතු කරන්න. ඇත්තටම මේ ගමන යන්න ඕන කෙනෙක් නම් පින්විතනි ධ්‍යාන පවා ලබන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ධ්‍යාන වඩන්න යන කෙනාට ධ්‍යාන වැඩෙනවා. ඒකට සුදුසුකම් තියෙන කෙනාට ධ්‍යාන වඩන්න ඒක ලබන්න පුළුවන්. ආර්ය ධ්‍යාන කියන එක ඒ තත්ත්වයටපත් වෙච්ච කෙනාට පින්විතනි හරි ලේසියෙන් ලබන්න පුළුවන් අමාරු නැහැ. මම කිව්වේ ඔබට ලබන විදිහ. සීකරනකොට බලන්න මේ ගුණයේ